ස්වාමීන් වහන්සේ තුල අදත් ඔබට ආශිර්වාදමත් සුබෝදැසනක්. අද දිනත් දවසේ සිතුවිල්ල ඔබ සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කිහිපයක් මට ලබා දෙන්න. අද දින තේමාව වන්නේ ආලෝකවල පියාණන්ගෙන් යහපත් දීමනාවන් ලබන්න. බයිබල් පදයේ යාකොබ් 1:17 සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද කිසි වෙනස් වීමක්වත් හැරීමේ ඡායාවක්වත් නැත්තා වූ ආලෝකවල පියාණන් වහන්සේ කෙරෙන් ඉහලින් බැසෙන්නේය. මේ උදෑසන අප මෙනෙහි කරමු. සෙනෙවන්ත කිතුණුවනි, ඊත ප්‍රධාන දේව වචනේ සඳහන්ව ඇත්තේ සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද කිසි වෙනස් වීමක්වත් ඇරීමේ ඡායාවක්වත් නැත්තා වූ ආලෝකවල පියාණන් වහන්සේ කෙරෙහි ඉහලින් බැසෙන්නේ කියාය. කිතුණුවනි, අපගේ දෙවියන් වහන්සේ ලෝකයේ ඇති වස්තුන් උන්වහන්සේගේ වචනෙන් යහපත් ලෙස මැවුසේක. එම මැවිල්ල වෙනත් කිසිවක් හා සමකල නොහැකි අතිවිශිෂ්ට වූවකි. විවිධ අලංකාරමත් මල් වර්ග, වර්ණවත් මටසිලුටු පියාපත් සහිත කුරුළු විශේෂ උන්වහන්සේගේ අතිවිශිෂ්ට මැවිල්ල වේ. එබැවින් ඔබත් ධෛර්යමත් වන්න. ආදරණීය කිතුණුවනි, නමුත් ඊට වඩා අතිශයින් විශිෂ්ට වූ ආකාරයෙන් උන්වහන්සේ මනුෂ්‍යයා දූවිල්ලෙන් සාදා නාසයට ජීවනෝස්ම පිම්බසේක. මේදී මාහට විශේෂයෙන්ම සිතර නැගෙන්නේ කුඩා කුරුල්ලෙකුට වඩා ප්‍රමාණයෙන් බොහෝ ගුණයක් විශාල මනුෂ්‍යයෙකු බෝනික්කෙකු මෙන් සෑදීම උන්වහන්සේ කෙතරම් උනන්දුවකින් සිදු කරන්නට ඇත්දැයි කියාය. එබැවින් ඔබ ඉතා අනර්ගයි. කිතුණුවනි, තම දරුවාට කවාපොවා නාවා ඇති දැඩි කරන මවක් මෙන් දෙව්පියාණන් වහන්සේ අප වෙස්සේ සෑදුවා නම් දැන් අපගේ අවශ්‍යතාවයන් පිළිබඳව නොසලකා සිටින්නේ යැයි ඔබ සිතනවාද? යාකොබ් 1:17 අනුව සමිඳුන්ගේ සෑම යහපත් දීමද සම්පූර්ණ දීමනාවන්ද අදද උන්වහන්සේ කෙරෙන් ඔබ කරා පැමිණෙන සේක. එබැවින් කිතුණුවනි, ඔබ පළමු කොට උන්වහන්සේගේ රාජ්‍යයද ධර්මිෂ්ඨකමද සොයමින් එම ආලෝකයේ දෙව්පියාණන් වහන්සේ ඔබට ලබා දෙන එම සෑම යහපත් දීමනාවන් හිමි කරගන්න. අද දින ඔබට ලැබෙනා වූ අභියෝගය ඔබත් ආලෝකවල පියාණන්ගේ යහපත් දීමනාවන් හිමි කරගන්න කැමති නම් ඔබ පළමු කොට උන්වහන්සේගේ රාජ්‍යයද ධර්මිෂ්ඨකමද සොයමින් යටහත්කමින් ජීවත් වන්න. එසේම භූමිකවද ආත්මිකවද අවශ්‍ය සියලු යහපත් දීමනාවන් උන්වහන්සේගෙන් හිමි කරගන්න. එවිට දෙව්පියාණන් වහන්සේ භූමිකවද ආත්මිකවද අවශ්‍ය සියලු යහපත් දීමනාවන් ඔබට ලබා දෙන සේක. උන්වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් සිටින්න. මේ උදෑසන අපි යාඥා කරමු. මාගේ යෙසුනි, ඔබ වහන්සේ මනුෂ්‍යයන් මෙන් කිසිදු ඇරීමේ ඡායාවක්වත් නැත්තා වූ දෙවියන් වහන්සේය. ඔබගේ යහපත් මැවිල්ලේ ආලෝකයෙන් සැරසුවාසේ ඔබගේ යහපත් දීමනාවන්ගෙන් මාගේ ජීවිතයද සැරසුව මැනව. ඒ තුළින් සමාජය තුළ බලවත් දේ සිදු කිරීමට මට දයා කළ මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දින දිවිඳුන්ගේ පොරොන්දුව 1 පේත්‍රස් 2:9. නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන් වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධ ජාතියක්ද දෙවියන් වහන්සේ සන්තක සෙනගක්ද වන්නොහුය. ඔබත් කැමති නම් දිනපතා මෙවැනි දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්න සහ ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට යාඥාවක් උපදෙසක් ලබා ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස්සෙන 0.7185/88.77 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. අද දිනත් ඔබට භූමිකවද ආත්මිකවද අවශ්‍ය සියලු යහපත් දීමනාවන් හිමිවන ආශිර්වාදලත් ජය දවසක් වේවා කියා ජීවනදී ඇදිල්ලේ දේවස්ථානය විසින් අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු.